හැමෝම පොදුවේ චෝදනා කරනවා මේ රට මේ තත්ත්වයට පත් කළේ පාර්ලිමේන්තුවේ හිටපු 225 සමේ රටේ පාලකයෝ දේශපාලකයෝ කියලා. ලක්නා ඔමායන් දෙන්නම දැන් අද කතාවෙද කියනවා නෑ 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 පුරවැසියොත් මේකට වග කියන්න ඕන කියලා. මම කැමති පළමුවෙන් ඔබට අහන්න. මේ වැඩේ හදාගන්නව නම් අර කුකුලද කලින් ආවේ බිත්තරේද කලින් ආවා වගේ පුරවැසියවද හදාගන්න ඕනේ පාලකයෝ. පුරවැසිය ශක්තිමත් නම් පාලකයට වැරදි වැඩ කරන්න බෑනේ රෝෂන්. මම කියන්නේ ඒකයි. ටීචර්ට කෙවිත තියෙන නිසා තමයි පන්තියේ ළමයා පිළිවෙලකට කියන දේ අහලා ඉන්නේ. ඒ කියන්නේ රනිල් මාත්‍ය ද හදිසි නීතිය අරගෙන PTI රත්රාජ පනතරන් ඒ කෙවිතද? ඒ අපි කරපු වැරදි නිසා අපිම පත් කර අපිම ලබාගත් දේවල් රෝෂන්. හරි. අපිට මේ වගේ තත්වයක් උද්ගත වෙන්නේ නැහනේ. දැන් බලන්නකෝ වෙනත් රටවල් වල හරියට වැඩේ කරන්නේ නැත්තම් දුන්නේ නැහැ ඡන්දේ. අපි මොකද්ද කරන්නේ? බත් පැකට් එකට අපේ දුවට ඡන්දේ දුන්නද? තාත් මේ රස්සාව දුන්නද? තාත්තගේ ජොබ් එක හම්බුණාද? මල්ලිට තව රස්සාවක් ගන්න තියෙනවා. පාරේ තාර ටික දාලා දුන්නා. ඒ ඔය ටිකනේ ඔය ඔය ළඟ බලන්නේ අපි බලන්නේ. ඇයි එහෙම හිතන්නේ මිනිස්සු? මිනිසුන් වෙන විකල්පයක් නැති හින්දා. පුරුදු කරපු විදිය. ආර්ථික වශයෙන් අපි වගේ නෙමෙයි ගමේ ඉන්න මිනිස්සු. ඔවුන් යැපෙන්නේ දේශපාලකයා මත. දේශපාලකයා යැපෙන්නේ ගෑන මන පුරවැසියා මත. ලින්ද ඇතුලේ ඉඳගෙන මේක දිහා බැලුවොතින් ඔය අරගල කරා කියලා ඔය ඉල්ලන සිස්ටම් චේන්ජ් හරියන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් එක කියලා මොකක්ද දැන් මේ අරගලේ කරානේ වෝට් 33000ක් එකපාර දානවා මිනිස්සු. ඔමයි මොකද හිතන්නේ? මම මම විරුද්ධයි. අරගලයක් තියෙන්න ඕනේ මේ රටේ. අරගලේ තියෙන්නේ නැත්නම් පාලක පන්ති ඕන ඕන දේවල් කරගෙන යනවනේ ලක්නා. ඒක හරියන්නේ නැහැ. අරගලේ තියෙන්න ඕන නියම විදිහට. 225 ද චෝදනාව පුරවැසියටද? 225ව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යනවා පුරවැසියට මගේ චෝදනාවක් තියෙනවා. අපි ඔව් අනිවාර්යයෙන්ම අපි මීට වැඩිය හිතන්න ඕන. අපි මීට වැඩිය විචක්ෂණශීලී වෙන්න ඕන. සබුද්ධික වෙන්න ඕන. පාටවත් අපි වන්දන්න බෑ. ඒ තත්ත්වයට අපි දේශපාලනික වශයෙන් සංඥානික වෙන්න ඕන. අපේ රස්සාව ඒක ඔබව දැනුවත් කරන එක. We report you decide.